අයිබෝන් ලෝකය ගැන ඉගෙන ගන්නට තියෙන වටිනාම විෂය විද්‍යා විෂය. ඉතින් ඔබත් ඔබේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා විෂය පිළිබඳව හදාරනවා වගේම ඒ හැදෑරීම ඔස්සේ ඔබට ලෝකය පිළිබඳවත් බොහෝ දේ හදාරන්නට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඉතින් අපි ජාතික පාසලෙන් හැමදාමත් ඔබට සමීප කරනවා මේ පාඩමකදී ලෝකයේ අවටතරතුරුත් එක්හසු කරගෙන ඒ වගේම ඔබේ විභාගයට වැදගත් වන කාරණා සහ ඒවායේ සිද්ධාන්තමය කරුණු වඩාත් ගැඹුරින්. ඉතින් අද දවසේ සූදානම් වන්නේ අපි එවැනි මාතෘකාවක් තෝරාගෙන කරුණු සාකච්ඡා කරන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රොටිස්ටා ෆංගයි සහ ප්ලාන්ටේ රාජධානි පිළිබඳව. ඉතින් ඔබ දන්නවා මෙවැනි පාඩමක බොහෝ විචිත්‍රවත් දේ වගේම ඔබ මතක තබා ගත යුතු කරුණුත් බොහොමයක් තිබෙනවා. ඉතින් ඒ කරුණු අද දවසේදී කියා දෙන්නට සූදානම්ින් ආදරණීය ගුරුතුමේ අපත් සමගින් එක්කාසු වෙලා ඉන්නවා. ඔහු මිනුවන්ගොඩ බුරුලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යාචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයා. ඉතින් ගෝකුල මහත්මයා දැන් අපි ලෝකයේ අපි රජවරු හැටියට හිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම ජෛව විවිධත්වය පිළිබඳව අපි අධ්‍යයනය කරන විට අපිට විවිධ රාජධානිවල විවිධ රජවරු පිළිබඳව කතා කරන්නට වෙනවා. කොහොම වුණත් අපි මේ කතා කරන්නේ අපි ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේදී කොහොමද එක් එක් සත්ව කොටාශයට අදාළ වෙන විශේෂ ලක්ෂණ අඳුනාගන්නේ, කොහොමද ඔවුන් සැකසීලා තිබෙන්නේ, ඔවුන්ගේ පැවැත්ම ජීවයේ පැවැත්ම සඳහා කොහොමද දායක වෙන්නේ, මේ කියන කාරණා. ඉතින් එහෙමනම් අපි මුලින්ම හඳුනා ගනිමු අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවේ මොන මොන කරුණුද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් දුවේ පුතේ ආයුබෝවන්. යශෝමි කිව්වා වාගේ අර රජවරු ගැන යශෝමි සඳහන් කරානේ. ඇත්තටම මට මේක තව ටිකක් කිව්ව හැකි. මේ විවිධ කාලවල එක එක රජවරු තමයි ඉඳලා තියෙන්නේ. අපේ වාගේ තමයි. ඒ කියන්නේ මේ අපේ මිහිතලයේ මත ප්‍රධාන වෙච්ච සත්ත්ව සහ ශාක කාණ්ඩ විවිධ කාලවල. දැන් උදාහරණයක් විදිහට දුවපුතේ ඔබ දන්නවා මේ කාලේ සත්තුන්ගෙන් නායකයා තමයි මිනිසා. ශාකවල නායකයෝ තමයි මේ සපුෂ්ප ශාක. නමුත් අපි ඩයිනෝසෝර යුගයට ගියොත් සත්තුන්ගේ රජවරු තමයි ඩයිනෝසර්ස්ලා. ඒ කාලේ හිටපු ශාක තමයි ඔය පර්ණාංග ශාක වගේ දේවල්. දැන් අර කිව්ව කතාව ඇත්ත. ඒ කියන්නේ විවිධ කාලවලදී මේ මිහිතලයේ මත අර පරිණාමීය වශයෙන් මේක දියුණු වෙවි එද්දී විවිධ යුගවලදී අපේ මේ මිහිතලය වසාගෙන එහෙම නැත්නම් මිහිතලය පුරා බලය පවත්වා ගත්ත සත්තු සහ ශාක වෙනස් වෙලා තියෙනවා කාලෙන් කාලෙට. හැබැයි අද වෙනකනුත් යශෝමි මේවා ශේෂ වෙච්ච කට්ටිය මේ ජයග්‍රහී ලෙස මේ අද වෙනකනුත් පවත්වාගෙන එනවා ඒගොල්ලන්ගේ පැවැත්ම. ඉතින් අද අපි මේ වගේ රසබර මාතෘකාවක තමයි මේ කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපිට ඉස්සෙල්ලාම අපිට බලා ගන්න පුළුවන් මේකෙදී මේ අපේ මුළු සත්ත්ව ලෝකෙම එහෙම නැත්නම් මේ ශාක ලෝකෙම මේ ජීව ලෝකය ප්‍රධානම කාණ්ඩ තුනකට බෙදලා වෙන් කරනවා දුවේ පුතේ ඔයාලගේ පොතේ. දැන් මේවත් අපිට පොඩ්ඩක් වෙනස් වෙනවා මේ කාලෙන් කාලට මේ වර්ගීකරණ ක්‍රම වෙනස් වෙමින් යනවා. දැන් උදාහරණයක් විදිහට 1960 ගණන් වල වාගේ තිබුණේ පංච රාජධානි ක්‍රමයක් කියලා එකක්. ඉතින් අද ඔබ ඉගෙන ගන්නේ මේ අධිරාජධානි තුනේ වර්ගීකරණය කියන එක. ඉතින් අපි බලමු මොකද්ද මේ අධිරාජධානි ප්‍රධාන තුන මොකද්ද කියලා මේ රූපසටහනේ. අර පොදු පූර්වජීන්ගෙන් එහෙම නැත්නම් පරිණාමයේ මුල්ම අවස්ථාව ඇති වෙච්ච ඒ පොදු පූර්වජීන්ගෙන් අද මේ වෙද්දී අපිට මේ ඉන්න මුළු සත්ත්ව සංහතියම එහෙම නැත්නම් මුළු ජීව සංහතියම මේ ප්‍රධාන ගොඩවල් තුනකට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒ ගොඩවල් තුන තමයි අධිරාජධානි කියලා වෙන් කරලා පෙන්වන්නේ. ඒගොල්ලන්ගේ නන් ටික තමයි බැක්ටීරියා අධිරාජධානිය, ආකියා අධිරාජධානිය සහ ඉයුකැරියා අධිරාජධානිය කියන මේ රාජධානි එහෙම නැත්නම් අධිරාජධානි තුනකට තමයි මේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔතෙන්දි දුවේ පුතේ ඔය බැක්ටීරියා අධිරාජධානිය සහ ආකියා අධිරාජධානිය කියන එක අපිට තව ටිකක් මේගොල්ලන්ට පුළුවන් අපිට ප්‍රාග්න්‍යෂ්ටිකෝ කියලා මේගොල්ලන්ව වෙනම ගොඩකට දාන්න මේ දෙගොල්ලෝම. අනික් කට්ටිය නැත්නම් ඉයුකැරියා අධිරාජධානිය අපිට සත්‍ය න්‍යෂ්ටිකයෝ කියලා කොටසකට දාන්න පුළුවන්. ඉතින් බලමු මේක රූපසටහනකිනුත් ඔබට මේ ප්‍රාග්න්‍යෂ්ටිකීන් සහ සත්‍ය න්‍යෂ්ටිකීන්ව පෙන්නලා තියෙනවා. එතෙන් දුවේ ප්‍රෝකැරියෝට්ස්ලා කියලා කියන්නේ අන්න ප්‍රාග්න්‍යෂ්ටිකයෝ. ඒගොල්ලොන්ගේ අපි පරිණාමික වශයෙන් ගත්තොත් ඊටාම පූර්වජම කාලේ, ඊටාම පැරණි කාලේ ඇතිවෙච්ච සත්තු අදටත් මේගොල්ලෝ ඉන්නවා. සත්තු සහ ශාක විදියට අපිට කියන්නේ එහෙම නැත්නම් ජීවීන්, සුද්‍ර ජීවීන්. ඒතර මේගොල්ලෝගේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ. ඔබට පැහැදිලිව පේනවා මැද තියෙන අර ඒගොල්ලන්ගේ අර DNA RNA වැනි ඒවා මේ වට වෙලා නෙවෙයිනේ තියෙන්නේ දුවේ පුතේ. නිකන් සයිලෝප්ලාස්මයේ තුල නිදහසේ තියෙන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ට අපි ප්‍රාග්න්‍යෂ්ටිකෝ න්‍යෂ්ටි ඇති වෙන්නත් පෙර කට්ටිය. විදියට තමයි අපි ඒගොල්ලන්ව සලකන්නේ. ඊළඟට තමයි යුකැරියොට්ස් එහෙම නැත්නම් සත්ත්ව න්‍යෂ්ටිකෝ හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සංවිධානයේ වූ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය තුල තමයි ඔය න්‍යෂ්ටික ද්‍රව්‍ය තැම්පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ පටලමේ ඉන්ද්‍රිකා පිටලා තියෙනවා මයිටොකොන්ඩියම වැනි ව්‍යුහ තියෙනවා සත්ත්ව න්‍යෂ්ටිකයින්ගේ. එතකොට මේ යුකැරියා අධිරාජධානියේ ඔක්කොමලා ඔන්න ඔය සත්ත්ව න්‍යෂ්ටිකයෝ. හැබැයි අර බැක්ටීරියා අධිරාජධානියේ සහ ආකියා අධිරාජධානියේ ඉන්න ඔක්කොමලා ඔය ප්‍රෝකැරියෝට්ස් එවත් ප්‍රාග්න්‍යෂ්ටික ගොඩට තමයි අයිති වෙලා තියෙන්නේ. ඉතින් අද අපේ මාතෘකාව දුවේ පුතේ ඔය ප්‍රෝටිස්ටා ෆංගයි සහ ප්ලාන්ටේ ගැන අපි කතා කරන්නේ. ඒතර ඒගොල්ලොන්ව අපිට අයිති වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබට තේරෙනවා මේ අපි කතා කරන්නේ සත්ත්ව න්‍යෂ්ටිකයන්ගේ රාජධානි කීපයක් ගැන. ඉතින් අපි බලමු මේ සත්ත්ව න්‍යෂ්ටිකයෝ එහෙම නැත්නම් යුකැරියාටාවන්ගේ ලක්ෂණ මොනවද? ඒවැය තියෙන රාජධානි ටික මොනවද? සහ අපි ඉගෙන ගන්න විශේෂ කාරණා ටික මොනවද කියලා ඔබට මෙතෙන්දී අඳුර ගන්න පුළුවන්. ඔතන පෙන්නනවා යුකැරියා අධිරාජධානියේ ලක්ෂණ කීපයක් බලන්න. මෙම රාජධානියේ මෙතන අධිරාජධානියේ ජීවීන් සත්ත්ව න්‍යෂ්ටිකය නම් සූන්‍යෂ්ටික ජීවීන් විදිහට හඳුන්වනවා. මම කියවර සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා කට්ටිය. ඊට පස්සේ කියනවා අද වෙද්දි පෘථුවිය මත මේ ඉන්න මේගොල්ලෝ තමයි අර යශෝම කිව්වා වගේ රජවරු ටික. දැන් අද ලෝකේ අරක් කරන් ඉන්න අද ලෝකේ ප්‍රමුඛතම ජීවීන් නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ යුකැරියාවන්ගෙන්. ඊළඟට කියනවා විවිධ පාරිසරික තත්ත්ව යටතේ ජීවත් වෙන්න පුළුවන්. ඔබ දන්නවා අහසේ නැත්නම් පොළවේ ජලයේ කටුක පරිසරික තැන්වල මේ හැම තැනකම මේගොල්ලෝ ජීවත් වෙනවා. ඊට ප්‍රතිජීවක වලින් ඔබ දන්නවා ඇන්ටිබයොටික් කියන කිව්වොත් නම් හොඳටම දනි ප්‍රතිජීවක කියනවට වඩා. ඒතකොට ඇන්ටිබයොටික් වලට මේගොල්ලෝ සංවේදී වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ වලින් මේගොල්ලන්ව විනාශයටපත් කරන්න බෑ. අනිත් එක තමයි මොවුන් වර්ග හතරකට බෙදන්න පුළුවන්. ඒ හතර මොද්දට පෙන්නනවා ප්‍රෝටිස්ටා රාජධානිය කියන අධිරාජධානිය දැන් රාජධානි හතරකට බෙදලා තියෙනවා. ප්‍රෝටිස්ටා, ෆංගයි, ප්ලාන්ටේ සහ ඇනිමාලියා. ඉතින් මෙතෙන්දී අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඔය ඇනිමාලියාව කියන කොටස අතහැරලා එහෙම නැත්නම් සත්තු ටික අතහැරලා අනික් සියලුම ඒ කියන්නේ ප්‍රෝටිස්ටාවන්, ෆංගයි හේවත් ඔය දිලීර සහ ප්ලාන්ටේ එහෙම නැත්නම් ශාක කියන මේ කොටස් ටිකම අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ඔය ප්‍රෝටිස්ටා මේ රාජධානිය පිළිබඳව. ප්‍රෝටිස්ටාව කියුවාම ඉතින් මෙතෙන්දී ඔබට එක පාට මතක් වෙනවා ඒකසෛලිකයෝ කියලා. දැන් ඇත්තම කියනවා නම් මෙතන ඒකසෛලිකයෝ අයිති වෙනවා. නමුත් සමහරවිට බහුසෛලිකයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ පටක විභේදනයක් දකින්න හම්බෙන්නේ නැහැ. අද අපි ඇත්තටමත් ඒවා බලන්න පුළුවන්. ඉතින් බලමු අපි මේ ප්‍රෝටිස්ටාවන්ගේ තියෙන ලක්ෂණ ටික මොනවද කියලා. ඔබට මතකයේ තියාගන්න වෙනවා විභාගෙදී ප්‍රෝටිස්ටාවන්ගේ ලක්ෂණ දෙක තුනක් ලියන්න කියලා කිව්වොත් අපිට ලියා ගන්න මෙන්න මේ කරුණු ටික ඔබ මතකේ රඳවා ගන්න. මොකද්ද පළවෙනිම ලක්ෂණය තමයි ප්‍රෝටිස්ටාවන් රාජධානි සූන්‍යෂ්ටිකයින් වන බව. පළවෙනි ලක්ෂණය බලන්න ඔබට මේ ස්ලයිඩ් එකෙන් පේනවා. හරිනේ අපි මේ සූන්‍යෂ්ටිකයන් වනේ මේ ප්‍රෝටිස්ටා ගොඩට දැම්මේ. එන අනිවාර්යයෙන්ම මේගොල්ලෝ සත්ත්ව න්‍යෂ්ටියක් නැත්නම් සංවිධානීය න්‍යෂ්ටියක් සහිතයි. ඊළඟට කියනවා මොහු ඒකසෛලිකෝ විශේෂණ වූ පටක නොමැති. අන්න ඒකසෛලික වෙන්න පුළුවන්. බහුසෛලික වෙන්න පුළුවන්. බහුසෛලික වුණොත් හැබැයි ඒගොල්ලේ පටක විභේදනයක් නැහැ. පටක විභේදනයක් නැහැ කියලා කියන්නේ දැන් අපි දන්නවා දුවේ පුතේ දැන් මිනිහව ගත්තොත් ඒ මිනිහගේ රුධිර පටකයේ තියෙනවා, අස්ථි පටකයේ තියෙනවා නේද? ඒ මේ පේශි පටකයේ තියෙනවා. මේ විදිහට විවිධ පටක තියෙනවානේ. නමුත් මේ ගොඩේ කට්ටියගේ එහෙම නැත්නම් ප්‍රෝටිස්ටාවන්ගේ එවැනි පටක සංකීර්ණ පටක විභේදනයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා මොවුන් ජලයේ සහිත ඕනෑම පරිසරයක තමයි ජීවත් වෙන ඒගොල්ලන්ට හරීම ජලය අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට දැන් බලන්න දැන් අපි මේ දැන් අපි නිකන් හිතන්නකෝ අර පෘෂ්ඨ වංශයෙන් අපෘෂ්ඨ වංශයෙන් බෙදෙන තැන සත්තුන්ගේ එතන පොඩි මතකයක් ඇතිනේ ඔබට පොඩි කාලේ ඉඳන් උගන්වන්න පුළුවන් නිසා. දැන් එකපාරට අපි දන්නවා දැන් මාළුවා හිටියේ වතුරේ. මාළුවා වතුරෙන් ගොඩට එද්දී ඇම්ෆිබියාවන් එහෙම නැත්නම් ගෙම්බෝ වගේ අර සත්තු අපි කියනවා උභයජීවී. උභයජීවී කියන එකේ තේරුම බලන්න ඒගොල්ලන්ට දියයි ගොඩයි දෙකම අවශ්‍යයි. දැන් මේ ප්‍රෝටිස්ටා වුණොත් නිකන් අර ඒ වගේ ලක්ෂණයක් තමයි මේගොල්ලෝ ජලය ගොඩබිමට හුරු වෙච්ච පොඩි පොඩි කට්ටිය එහෙම ඒ කියන්නේ ගොඩබිමට නැහැ ජලයේ තියෙන්න ඕනේ අනිවාර්යෙන්. අර නිකන් තෙතමනය සහිත තැන්වල විතරයි මේගොල්ලන්ගේ මේ ලක්ෂණ තියෙන්නේ. මේගොල්ලන්ට එන්නම බෑ ගොඩබිමකට. ඉතින් ඊළඟට බලන්න මේ ඊට පස්සේ කියනවා ඇතැම් විශේෂ විෂම පෝෂී වෙනවා කියලා. දැන් අපි දන්නවා මේ ගොඩට අයිති වෙනවා ස්වයම්පෝෂී ඇල්ගාවන් සහ ඔය ඇමීබා වගේ සත්තු. ඒතර ඇමීබා වගේ අය स्वयंपोषी नैन द्वीपोतेगोल विषमपोषी इंदापि विषमपोषी काट्यत में गोड़ट आयती अलगी वागे स्वयंपोषी वर्गत में प्रोटिस्टा गोड़ट आयती वेनो ඉතින් එතෙන්දී ඔයාලට උදාහරණ ටික දීලා තියෙනවා බලන්න ප්‍රොටෝසෝවා වැනි ජීවු මෙම රාජධානිට අයත් වේ කියලා. ඉතින් ඒ කට්ටිය තමයි අර කිව්වා ඇමීබා, පැරමීසියම්, යුග්ලිනා වගේ කට්ටිය. ඊළඟට ඇල්ගී වර්ග බොහෝ ඇල්ගී තියෙනවා මුහුදේ. එහෙම නැත්නම් අපේ කරදිය සහ මිරිදිය දෙකේම ඇල්ගී තියෙනවා. ඉතින් විශාල වශයෙන් පැතිරුණු රාජධානියක්. ඉතින් මේකේ තියෙන වටිනාකම ඔබට මේ තව චුට්ටක් මතක් කරොත් මේ ඇල්ගී තමයි ඔයා දන්නවා ජලජ පරිසරයක් විදිහට සාගරයේනේ ලෝකේ වැඩිම මේ ප්‍රදේශයක පැතිරලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා මෙතන මේ මෙතන නම් පෙන්නන්නේ ඇල්ගී ප්‍රමාණයක් ඔය මේ මිරිදිය ප්‍රදේශයක පැතිරුණු ඒ විදිහටම සාගරේ රජ්‍යබරු වෙන්නේ මේ ඇල්ගී තමයි. මේ ඔබට පෙන්නන්නේ දැන් අපි මෙතනට මැදිරියට ගෙනත් තියෙන ඇල්ගී ප්‍රමාණයක් මේ බලන්න මේ මගේ පෑනත් එක්කලා සංසන්දනය කරලා මෙතෙන්දි ඔබට පැහැදිලි පේනවා මේ ඊටාම කුඩා මේ ව්‍යුහ සහිතයි. හැබැයි මේගොල්ලෝ බහුශෛලිකයි. මොකද අපිට පියවි 60 පේනවනේ. දැන් පියවි 60 පේන කට්ටිය අපි කියන්නේ නෑනේ සුද්ධ ජීවියෝ කියලා. මේගොල්ලෝ ඔබල පැහැදිලිව පේනවා පියවි 60 පේනවා. හැබැයි මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණය තමයි කිසිම පටක විභේදනයක් නෑ. පටක විභේදනයක් නෑ. ඉතින් ඔබට ඒකේ පටක විභේදනයක් නෑ කියන එක එහා පැත්තේ රූප සටහන උනුත් බලන්න පුළුවන් බලන්න. මොකද මේ ඔන්න බලන්න ඔයාට දැන් පෙන්නන ස්ලයිඩ් එකේ ඔයා බලන්න එකම ආකාරයේ සෛල පෙන්නන්නේ. ඔතන ඔය පෙන්නලා තියෙන ඇල්ගි වර්ගවල සෛල ගත්තොත් පටක විභේදනයක් වෙලා නැහැ. එකම ආකාරයේ සෛල තියෙන නිසා මේ අපි කියන මේගොල්ලන්ට පටක විභේදනයක් නැහැ කියලා. ඉතින් මම අර කිව්ව වැදගත් කාරණාව මේ ඇල්ගි වාගයේ තියෙන විශේෂ දේ තමයි මේගොල්ලෝ හරීම හොඳ ඔක්සිජන් නිෂ්පාදකයෝ. දැන් අපි මේ ගොඩබිම ගස් කපනවනේ නේද? බොහෝ විට අපි විනාශ කරනවනේ විවිධ සංවර්ධන මුළු ලෝකෙම මම මේ කියන්නේ. එතකොට ඒත් අපේ මේ ඔක්සිජන් ප්‍රතිශතයට දායක වෙන ප්‍රධානම පිරිසක් විදිහට අපිට මේ ඇල්ගී හඳුන්වන්න පුළුවන්. මුහුදේ විශාල වශයෙන් පැතිරලා ඉන්න ශාක කියන්නේ මේ ප්‍රෝටිස්ටාවෝනේ මේ ඇල්ගී. එතකොට ඒගොල්ලෝ මේ ඔක්සිජන් නිෂ්පාදනය මීට වසර මිලියන ගානක සිට අද දක්වාත් ඒගොල්ලන්ගේ රාජකාරියේ නිසි පරිදි කරන කණ්ඩායමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු තවත් වීඩියෝකින් ඔබට මේ ඒකසෛලික ඇමීබාවෙක් සහ පැරමීසියම් කෙනෙක් ඔබට මේ පෙන්වන්නේ. මෙතෙන්දි මේ ඇමීබා විසින් පැරමීසියම් ආහාරයට ගන්න අවස්ථාවක් ඔබට පේන්නේ. බලන්න මේ දෙන්නම විෂමපෝෂියෝ. බලන්න අර මේ පැරමීසියම් තමයි ඔබට පේන්නේ දඟලන අවස්ථාවේ ඉන්නේ. ඇමීබා බොහොම නිශ්ශබ්දව වාගේ ඉඳලා බලන්න යාගේ ව්‍යාජපාදයක් දික් කරගෙන එනවා. ඔබට පැහැදිලි වෙනවා දැන් අර ව්‍යාජපාදයක් දික් වෙමින් එනවා. අන්න බලන්න ටික ටික අන්තිමට පැරමීසියම් ඇමීබා විසින් වට කර ගන්න අවස්ථාව බලන්න. මේ ඒකසෛලික විෂමපෝෂී කණ්ඩායම. මේගොල්ලෝ සම්පෝෂී නෑ. හැබැයි මේගොල්ලෝ ඔක්කොම ප්‍රෝටිස්ටා කාණ්ඩයට අයත්. අන්න බලන්න ඇමීබා පැරමීසියම්ව සම්පූර්ණයෙන්ම වට කරගෙන ඒගොල්ලෝ භක්ෂණය කරගන්න පටන් ගන්නවා. මේ ඇමීබා පොඩි වුණාට මාංශ භක්ෂක ලක්ෂණ පෙන්නනවා නේද? ඉතින් බලන්න අපි බලමු මේ ප්‍රෝටිස්ටාවන්ගේ අපිට තියෙන මෙහෙම තමයි මිනිසාට තියෙන ප්‍රයෝජන මොනවද කියලා ඔබේ පෙළ පොතේ සඳහන් දේවල් බලන්න. පළවෙනි ලක්ෂණයේ විදිහට තියෙනවා ජලජ පරිසරවල ආහාර දාමවල ප්‍රාථමික නිෂ්පාදකයෝ බවට මේගොල්ලෝ තමයි සියලුම ජලාශවල විශේෂයෙන්ම සාගරවල ප්‍රධානම ප්‍රාථමික නිෂ්පාදකයෝ. ලක්ෂ සංඛ්‍යාත මාළු ඔබ දන්නවා. එතකොට මේ ආහාර දාමේ ප්‍රධාන මේ ජීවත් වෙනවනේ සාගරේ. එතකොට මේ මාළුන්ට මේ තල්මස්සු වැනි අධික විශාල මේ සත්වයින්ට ආහාර සපයන ප්‍රධානම කණ්ඩායම තමයි එතකොට මේ ඇල්ගී වර්ගය නැත්නම් ප්‍රොටෝසෝවාවෝ. ඊළඟට කියනවා දිලීන සමග ඇල්ගී එකතු වෙලා මේ ලයිකන කියලා. ඔබ දන්නවා මම අද ලයිකන ටිකක් අපිට මේ පෙන්වන්න පුළුවන් රූප සටහන් වලින්. මේ ලයිකන කියලා කියන්නේ දිලීරයි ඇල්ගී එකතු වෙලා හැදුණු සහජීවි සම්බන්ධයකින් හැදිච්ච කණ්ඩායමක්. මෙතෙන්දී මේ ඇල්ගීය හෝ අපි මේ එහෙම නැත්නම් මේ දිලීරේ වෙන් කරොත් දෙන්නම මිය යනවා. මේ දෙන්න එකට එකතු වෙලා තමයි ජීවත් වෙන්නේ. ඒතකොට ඊටාම සාර්ථකව කටුක පරිසර ජය ගැනීම සඳහා හැසැකසෙච්ච විශේෂයක් තමයි ලයිකන කියලා කියන්නේ. ඊළඟට බැක්ටීරියා රෝපණය සඳහා ගන්න මාධ්‍ය ඒගාර් නිෂ්පාදනය සඳහා මේගොල්ලන්ගෙන් අපිට ප්‍රයෝජන ලැබෙනවා. ඊළඟට අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී යොදා ගන්න ඇල්ජිනික් අම්ලය කියනක ඇල්ගී භාවිතා කරලා හදනවා. ඊළඟට ඇතැම් ප්‍රෝටෝසෝවාන් වගේ මිනිසාට දරුණු රෝග ඇති කරන අපි දන්නවා. අපිට විශේෂයෙන්ම ඔය ඇමීබා අතිසාරය, මැලේරියාව, නිද්‍රා වුණා වගේ භයානක ලෙඩ රෝග ඇති කරන්න මේගොල්ලෝ හේතු වෙනවා. ඉතින් අපි බලමු මෙතෙන්දී ලයිකන वर्ग देख उदाहरण पेन ඔබට पेनो බලන්න මේ ලයිකන හැදෙන තැන මේ බලන්න එකක මේ ගහසක පොත්තක අනික කළු ගලක් මත ඔය හැදිලා තියෙන්නේ මම මේ රූප සටහන ගත්තා බලන්න එකක් ගසක පොත්තක හැදුණු ලයිකනයක් අනික කළු ගලක් මත එවැනි කටුක කළු ගල් මත පවා මේ ලයිකන හැදෙන්න පුළුවන් වෙන්නේ ඇල්ගී සහ දිලීර වල තියෙන සහ ජීවි සම්බන්ධතාවය මත තමයි ඊළඟට ඔබට පේනවා උස්නියා කියන ලයිකනේ මේක අපි හෝටන් තැන්න ගියොත් එහෙම බලන්න පුළුවන් හැම ලස්සන එකක් මේකට කියනවා මහල්ලාගේ රැවුල කියලා. නාකි 100 කෙනෙක්ගේ රැවුලක් වගේ මේ එල්ලිලා පේන නිසා ඒක මහල්ලාගේ රැවුල කියලා අපි හඳුන්වනවා. උස්නියා කියන ලයිකනේ තමයි ඔය අපිට හම්බෙන්නේ ලංකාවේ හෝටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශයේ ඕක දකින්න පුළුවන්. අපි දැන් මේ කතා කරේ ප්‍රොටිස්ටා රාජධානී පිළිබඳව. දැන් අපි මේ එක් රාජධානී පිළිබඳව තොරතුරු කතා කරන අතරතුර ඔබට උදාහරණ පෙන්නනවා වගේම ඔබටත් මතකයේ අවදි කරොත් සමහර වෙලාවට වත්තේ ඇවිදින වෙලාවක එහෙම නැත්නම් ඔබ ගිය විනෝද ගමනක් හෝ විනෝද චාරිකාවක් මතක් කරොත් අන්නේ අවස්ථාවක දුටු දේවල් හෝ ඔබේ ඡායාරූපවලත් සමහරලාට මේ සිද්ධි සටහන් වෙලා තියෙන්නට පුළුවන්. කොහොමුණත් අපි ඊළඟට කතා කරන ගෝකුල මහත්මයා ෆංගයි රාජධානී පිළිබඳව මේ හැම දෙයක්ම මිනිසාට වැදගත් වෙනවා. ෆංගයි රාජධානියෙත් මිනිසාට උදව් කරන අය වගේම මිනිසාට අහිතකර අයත් ඉන්නවා. අපි ඒ ගැන විස්තර කතා කරමු. ඔව්. දැන් දුවේ පුතේ ඔබට අධි රාජධානිය යටතේ අපි කතා කරන ප්‍රොටිස්ටා කොටස ඉවරයි. ඔබේ සිලබස් එක ඔය තරම් ඉතාලම කුඩා කොටසක් තියෙන්නේ. දැන් අපි යනවා ෆංගයි කොටසට. එහෙම නැත්නම් දිලීර කියන රාජධානියට. දිලීර කියන ඔබ දන්නවා හතු කිව්වනම් අපි සාමාන්‍යයෙන් අඳුරනවා. හැබැයි හතු විදියට පේන ඒවා සහ අපිට ඇහැට නොපෙනෙන ඉතා ශුද්‍ර ජීවි දිලීර සහ පරිසරයේ තියෙනවා මිලියන ගණනක පවුලක් මේකත් මිලියන ගණනක් ඉන්නවා දිලීර වර්ග. අපි බලමු අපි පළමුවෙන්ම මේ ෆංගයි රාජධානී ලක්ෂණ මොනවද කියලා. ඔබට පේනවා මෙතන බොහොමයක් ජීවීන් අන්වීක්ෂීය. ඒ කියන්නේ මං කිව්වර අපිට ඇසට පෙනෙන අය වෙන්න අන්වීක්ෂීය ජීවීන් විශාල සංඛ්‍යාවක් මෙතනින් ඉන්නවා. නමුත් ඇතැම් විශේෂවල ප්‍රජනක ව්‍යුහ පියවි ඇසින් පේනවා. ඒවා තමයි අපි අර හතු කියලා කියන්නේ. විශේෂම ආහාරයට එහෙම ගන්න. ඒ ප්‍රජනක ව්‍යුහය. ඊළඟට කියනවා සමහර දිලීර ඒකසෛලිකයි. ඔබ දන්නවා විශේෂයෙන්ම බේකරි කර්මාන්තයට එහෙම පාවිච්චි කරන ඊස්ට් කියන දිලීරය එහෙම ඒකසෛලික දිලීරයක්. ඊළඟට බහුසෛලික දිලීර ජාලයක් විදිහට දැන් මේ කියන්නේ මේගොල්ලෝ හැදෙද්දී දිලීර ජාලයක් හදලා තමයි සාමාන්‍යයෙන් ජාලයක් විදිහට හැදෙන්නේ. ඔබ දැකලා තියෙන පොල්ලෙලි මත එහෙම තෙමුණු පොල්ලෙලි මත එහෙම සුදු පාටට මේ දිලීර ජාලයක් හට ගන්නවා. සුදු පාට කොළ රොඩු ටිකක් අවුස්සද්දි සමානට ඔබ දැකලා ඇති කොළ උඩ සුදු පාටට යනවා. එවැනි අන්න එවැනි දිලීර ජාල ඇති කරනවා මේගොල්ලෝ. පටක විභේදනයක් නැහැ මේගොල්ලන්ගෙත් අපිට දකින්න විශේෂ පටක විභේදනයක් දකින්න හම්බෙන්නේ. හැබැයි මේගොල්ලෝ සත්ත්ව න්‍යෂ්ටිකයෝ හෙවත් සූ න්‍යෂ්ටිකයෝ. ඉතින් මේගොල්ලොන්ගේ අපි සෛල බිත්තියක් තියෙනවා. මේගොල්ලන්ගේ සෛල බිත්තිය වටේට කයිටීන් කියන එකෙන් තමයි ඒගොල්ලන්ගේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ. අපි බලමු අපිට පරිසරයේ දකින්න හම්බෙන දිලීර ටිකකට අපේ අවධානය යොමු කරලා පරිසරයේ දකින්න හම්බෙන ওই බලන රූප සටහනේ ඔතන තියෙනවා අර දැල් දැල් හත්තක් තියෙනවා. මේ ඉතින් එතෙන්දී අපිට ওই දකින්න හම්බුනේ ඒ දිලීර කීපයක්. දැන් ඔබට පෙන්නනවා අපි මැදිරියට ගෙනත් තියෙන හතු වර්ග කීපයක් නැත්නම් දිලීර කීපයක්. බලන්න මෙතන මේ ඔබට පේන්නේ පරිසරයේ ශාක පොතු මත ඇතිවෙච්ච දිලීර කීපයක්. මේ අපි බහුසෛලික දිලීර විදිහට අපිට පේන ඒවා. මේ බලන්න විවිධාකාරයේ හැඩ සහිත දිලීර අපිට දකින්න හම්බෙනවා පරිසරේ. ඔබ මේ නිවාඩු කාලේ ගෙයින් එළියට බහැලා ටිකක් පරිසරය දැක්කොත් මේ වැස්සෙන් පස්සේ හතු පිපෙනවා. කීපයක් ඔබට දකින්නත් හම්බෙලා ඇති. මේ අපිට පරිසරයේ දකින්න හම්බෙන එවැනි දිලීර කීපයක් තමයි ඔබ දකින්නේ. ඉතින් අපි ගත්තොත් මේ දිලීර වල වැදගත්කම ගත්තොත් ඔබට පේනවා මේක දිලීර මිනිසාට විශාල වශයෙන් අපි ප්‍රයෝජන ගන්න. ඉතින් ඔබ දන්නවා අර අපි කඩේට ගියාම හතු පැකට් එකක් සමහරලාට විශේෂයෙන්ම ගේනවා. ඊටාම රසවත් ආහාරයක් විදිහටත් අපි පාවිච්චි කරනවා දිලීර නේද යශෝමි. අපි බලමු තව මොනවද අපිට තියෙන්නේ කියලා අපේ මේ ප්‍රයෝජන විදිහට. බලන්න ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියන එක තමයි පළවෙනි විදිහට මේ ඇගරිකස් වාගේ උදාහරණ දීලා තිනවා. ප්‍රෝටීන පරිපූර්ණක ආහාරයක් විදිහට අපි ඒක ආහාරයට ගන්නවා. ඊළඟට පාන් සහ මද්දසාර පැසීමේදී අපි පාවිච්චි කරන්නේ අර මං කිව්ව ඒකසෛලික ඊස්ට් දිලීරය අපි යොදා ගන්නවා. පැසීමේ ක්‍රියාවලිය සඳහා තමයි එයා දායක වෙන්නේ. ඊළඟට කියනවා ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. නැත්නම් බැක්ටීරියා නාශක විදිහට අපිට යොදා ගන්න උදාහරණයක් තමයි පෙනිසිලියම් දිලීරය භාවිතා කරලා හදන පෙනිසිලින් කියන ඖෂධය. ඊට සතුන් හා ශාක වලට රෝග සාදනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම ඔය අලුහම් වැනි මේ සරල රෝගත් අපිට මේ ඊටාම බහුලයි. මේවා දිලීර රෝග. අලුහම්, අර්ථාපල් පශ්චිමාංග මාරයේ සෑදීම, ආහාර නරක් වීම කරනවා තව වෙලාවකට අපේ ඔබ දන්නවා සමහරට පාන් මත පුස් හැදෙනවා. ඉතින් පාන් අපිට කන්න බෑ. ඉතින් මේ විදිහට ආහාර නරක කරනවා. ඉතින් මේ වගේ අපිට දිලීරවල ප්‍රයෝජන දකින්න හම් වෙනවා. ඉතින් තවත් රූප සටහනකින් අපි යමු ඒකේ සෛලික දිලීර කීපයකට පෙනිසිලින් ඖෂධය හදන පෙනිසිලියම් කියන නොටේටුම් පෙනිසිලියම් නොටේටුම් කියන දිලීරේ තමයි ඊළඟට පෙන්වන්නේ අතන ඊස්ට් පල්ලෙහා පෙන්වන්නේ මේ දවස්වල මේ විශේෂයෙන්ම කතා බහට ලක් වෙන අර කළු දිලීරේ අර ඒ ආසාදිත පුද්ගලයෙකුගේ මූණ සහ ඒකේ අනිත් පැත්තෙන් පෙන්වන්නේ අන්වීක්ෂී ඡායාරූපේ තමයි අර කළු දිලීරේ කියලා මේ ඔබ අහලත් ඇතිනේ මේ දිනවල. ඉතින් අන්නේ දිලීරේ සහ ඒකේ ආසාදන අවස්ථාවක් තමයි ඔතෙන්දී ඔය පෙන්වන්නේ. ඉතින් මේ විදිහට ඔබට අපේ පොතේ අපිට තියෙන දිලීර කොටස ඔච්චරයි. ඉතින් ඔබට ඊටාම පහසුවෙන් මේ ප්‍රෝටිස්ටා රාජධානිය සහ ෆංගයි රාජධානිය පිළිබඳව මතක තියාගන්න පුළුවන් ඊටාම සුළු කොටසක් තමයි අපේ සිලබස් එකේ මෙතන අපේ විෂය නිර්දේශය තියෙන්නේ. හොඳයි මේ තියෙන ආරම්භය ඔබේ අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කාලීනව ඔබට ඔබේ අධ්‍යයන කටයුතු වලදී මේ රාජධානි පිළිබඳව විශාල වශයෙන් දැනුම එක්කාසු කර ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේ මේවා බොහොම රසවත් සහ විචිත්‍රවත්. ඉතින් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මම හිතන්නේ වඩාත් වැඩි තොරතුරු තිබෙන ඒ වගේම විශේෂ ගණන අපට ගණනය කරලා අවසන් කරන්නට බැරි තරම්. නමුත් අඳුනාගෙන තිබෙනවා මේ වෙන විටත් ප්ලාන්ටේ රාජධානියට අයත් වන ලක්ෂණ සහ එහි වැදගත්කම තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝකුල මහත්මයා. ඔව්. රශෝමි අපිට ඇත්තටම අපි මේ නිතර දෙවේලේ අපිට ඇස ගැටෙන රාජධානියක් තමයි අපේ ප්ලාන්ටේ රාජධානිය. ඉතින් සත්තුත් එක්කලා යාව ජීවව මුළු සියලු අවශ්‍යතාවයන් සත්තුන්ගේ ගස් මගින් තමයි ඉටු කරන්නේ. ඔබ දන්නවා අපිට ආහාර ටික ලැබෙනවා, අපේ හුස්ම ගන්න ඔක්සිජන් ටික ලැබෙනවා, අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටික පිරිසුදු කරලා දෙනවා, ජල චක්‍රය ක්‍රියාත්මක කරනවා. මේ වාගේ මේ පෘථුවියේ පැවැත්මට, මේ ජීවයේ පැවැත්මට, මේ මිහිතලයේ පැවැත්මට, අලංකාරයට ශාක මගින් ඒ කරන ඒගොල්ලෝගේ යුද්ධකම, ඒගොල්ලෝගේ ඩියුටි, ඒගොල්ලෝ කරන්නේ රාජකාරිය දිගටම පවත්වාගෙන ආපු නිසා තමයි මේ මිහිතලය මත මෙවැනි උසස් ජීවයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට අපේ කෘතගුණ සැලකීමක් විදියට අපි ශාක රැක ගන්නවා කියන එක ඒක ඇත්තටම අපේ වගකීමක් වෙන්න කෘතගුණ සැලකීමක්. මොකද ශාකවල ඒ දායකත්වයේ නොතිබුණා නම් ඒගොල්ලෝ අපිට ඒ කරන මෙහෙය නොකරා නම් අපිට සත්වයක් විදිහට මේ මිහිතලේ මත ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු ශාකවල ඔය අපි විද්‍යාත්මකව ඒගොල්ලන්ගේ ලක්ෂණ ටික මෙතෙන්දී අපි අවධානය යොමු කරමු. ශාක ලෙස හඳුන්වන බහුශෛලික ජීවීන්ගෙන් සමන්විත රාජධානිය තමයි අපි උතන ප්ලාන්ටේ රාජධානිය කියලා අපි හඳුන්වන්නේ. මේකට අයිති වෙනවා ශාක කියලා අපිට මේ එළියට බැස්සාම දකින රාජධානිය. ඊළඟට ඔබ දන්නවා ශාක විශේෂ මේ වෙද්දී අඳුරගෙන තියනවා කියලා කියනවා 287000ක් විතර අඳුනාගත් විශේෂ අපිට තියෙනවා. ඊළඟට ශාක සෛල සෙලියුලෝස්. දැන් මම කිව්වා දැන් අර මේ ෆංගයි වල සෛල බිත්තිය තිබුණේ කයිටින් කියලා જાතියකින්. නමුත් ශාක සෛලවල සෛල බිත්තිය හැදිලා තියෙන සෙලියුලෝස් කියන බහු අවයවයකින් ඒක පොලිසැකරයිඩයක් විදිහට හඳුන්වනවා. මේවා කොළ පැහැයෙන් දිස් වෙනවා. අපි දන්නවා ශාක කිව්ව ගමන් අපිට කොළ පාට වර්ණය මතක් වෙනවා. ඒකට හේතුව තමයි අර ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ක්ලෝරොෆිල් කියන වර්ණකය එහෙම නැත්නම් අපි කියනවා හරිතප්‍රද කියන වර්ණකය තියෙන නිසා තමයි මේ ශාක වලට ආවේනික කොළ පැහැය හරිත වර්ණය ලැබිලා තියෙන්නේ. ඉතින් ලිංගික ප්‍රජනන ක්‍රම හා අලිංගික ප්‍රජනන ක්‍රම දෙකෙන්ම මේගොල්ලෝ තමන්ගේ වර්ගය බෝ කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔබ දන්නවා පුෂ්ප හටගෙන ගෙඩි හදලා තමන්ගේ වර්ගය බෝ කිරීම අපි දන්නවා ලිංගික ප්‍රජනනයේ. එහෙම නැත්නම් අර වර්ධක කොටස් මගින් සිදු කරන ප්‍රජනනය අලිංගික ප්‍රජනනය මේ ආකාර දෙකෙන්ම ශාක තමන්ගේ වර්ගය බෝ කරනවා. අපිට මේ ප්ලාන්ටේ රාජධානිය ගත්තාම දුවේ පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේගොල්ලොන්ගේ ඒ කොටස් දෙක තමයි ඔය අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක විදිහට ඔබට ඔය තිරේ පේන්නේ. ඒ සත්තු අපි ශාක රාජධානිය ප්‍රධාන කොටස් දෙකයි මොකද්ද අපුෂ්ප සහ සපුෂ්ප වශයෙන් අපිට බෙදන්න පුළුවන්. ඉතින් එතින් බලන්න ශාක ගත්තාම අපිට තවදුරටත් මේකේ මේ අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක තව උපකොටස් වලට බෙදන්න පුළුවන් වෙලා තියෙනවා. බලන්න අපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදිලා තියෙනවා. බීජ හට නොගන්න ඒවා ගෙඩි හැදෙන්නේ බීජ හට නොගන්න. ඒ කියන්නේ ඇට බීජයක් කියලා කියන්නේ ඇටනේ. බීජ හට නොගන්නා ශාක සහ බීජ හට ගන්නා විදිහට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් අපුෂ්පේවා. මල් පිපෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඇට හැදෙන්නේ නැහැ. මල් පිපෙන්නේ නැහැ, ඇට හැදෙන්නේ නැහැ. ආයේ අපුෂ්ප ශාකමයි. මල් පිපෙන්නේ නැහැ නමුත් ඇට හැදෙන. ඊළඟට සපුෂ්ප ශාක ආපහු ඒක බීජ පත්‍රී සහ ද්වි බීජ පත්‍රී විදිහට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒකෙන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න හදන්නේ අපුෂ්ප ශාක ගොඩේ බීජ හට නොගන්නා කණ්ඩායම ගැන. ඉතින් අපිට ඊටාම ඇස ගැටිලත් ඇති ඒ උන්ට හුරු නැති ශාක කණ්ඩායමක්. මොකද ඔබ ඒවට අවධානය යොමු කරන්න නම් ඔබ හොඳ පාරිසරික හිතකාමියෙක් වෙන්න ඕන. පාරිසරික දිහා හොඳට බලන්න ඕන, නිරීක්ෂණය හොඳින් කරනවා නම් ඔබට මේව බලන්න පුළුවන්. අපි මැදිරියට ගෙනත් තිනවා බලමු. අපි මේකෙදී අපි ශාක වර්ග කීපයක් ගැන කතා කරනවා. ඒකෙන් පළවෙනි එකට යමු අපි. ඒක ඔබේ නම නම් ඔය බ්‍රයෝපිටකේ නම ඔබේ පොතේ නෑ, නමුත් මම ඒක දැම්ම ඔතෙන්ට නම. ඉතින් ඔතන පෙන්නනවා ඔය මාකැන්ටියා කියන එක සහ පොගනාටුම් කියන එක. ඉතින් මම ඔතෙන්දී ඔබට පොගනාටුම් එක මෙතන මැදිරියට ගෙනහලා පෙන්නනවා. මාකැන්ටියා නම් මට හොයාගන්න ඇත්තටම ප්‍රායෝගිකව අපහසු වුණා. අපි රූපයෙන් බලමු. මේ ඔබට පේන්නේ අන්න ඒ ගඩොල් කැටයක් මත හැදිලා තියෙන පොගනාටුම් කියන බ්‍රයෝපීට. ඉතාම සරල. මේ මල් පිපීමක් නැහැ, බීජාණු හැදෙනවා, ඇට හැදෙන්නෙත් නැහැ. ඉතින් ඔබට බලමු එතන මේ පොගනාටුම් ටිකක් අපි මේව කරොත් ඔබට මේ කැමරාවෙන් බලන්න හම්බෙයි. මේ බීජාණු දානිය ඉතාම කුඩා බීජාණු දානියක් ඔබට හම්බෙයි. මගේ පෑනත් එක්කලා සංසන්දනය කරොත් ඔබ බලන්න මෙන්න මෙතන ඔබට මේ පේන ඉතා කුඩා මේ view පේනවද? මේ ඉතාම කුඩාම මම පෑනත් එක්කලා හිතන්නේ මේ ශාකයේ විශාලත්වය මගේ පෑනේ විශාලත්වයත් එක්කලා ඔබට සංසන්දනය කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ඉතා කුඩා මේ විහුව වලට තමයි කියන්නේ බීජාණුදානි කියලා. ඒවැ මේ බීජාණුදානි පිපිරීමෙන් තමයි ඊළඟ පරම්පරාව ඇති වෙන්නේ. හැබැයි මේවා මල් නෙමෙයි. මේවා මල් පිපීමක් නැහැනේ. මේ මගේ පෑනත් එක්කලා සංසන්දනය කරොත් ඔබට ඉතාම පැහැදිලි කොච්චර කුඩාද මේ බ්‍රයෝපීටවල මේ පොගනාටුම් කියනවා. ඔබට දකින්න හම්බෙයි සමහරට ලිඳ ඇතුළෙත් අර ලිං ගැට්ටේ සමහරට මෙවැනි ශාක තියෙනවා. ගඩොල් කැටමට මේ වැස්සත් එක්කලා මේවා සාමාන්‍යයෙන් හට ගන්නවා. තෙත පරිසරය අත්‍යවශ්‍යයි මේවට. මේවත් අර උබේ ජීවි සත්තුවාගේ තමයි තෙත අත්‍යවශ්‍යයි. නමුත් ගොඩබිම ජීවත් වෙනවා. ඊළඟට මාකැන්ටියා තලසක් මම ඔය පෙන්නන්නේ. මම කිව්වා මාකැන්ටියා වලට තෙත අත්‍යවශ්‍යයි කියලා. හැබැයි ඔබ පුදුම මේ මම මේ ඡායාරූපේ ගත්තේ මේ මිහින්තලේ ගල උඩ. ඔබ දන්නවා මිහින්තලේ යද්දි ගල් දෙකක් ලැබෙනවා. ඒ ගල් දෙකේ එක ගලක වතුර එකතු වෙලා තිබුණා. අන්නේ එතන මම මිහින්තලේ නැග්ග වෙලාවක ওই මාකැන්ටියා තලස දැකලා මම ලබාගත් ඡායාරූපයක් උත්තර තියෙන. ඉතාලම සරුවට පාපිස්සක් වගේ වැවිලා තිබුණා. ඉතින් ඔබට ඒතර තේරෙනවා මේවා කොයි තැන්වල හැදෙනවද? තෙතමනේ තියෙනවා නම් මිහින්තලේ ගල උඩ හරි හැදෙනවා ඒවා. ඉතින් තෙතමනේ තියෙන පරිසරවල මෙවැනි ශාක වලට ඔබ අවධානය යොමු වෙයි. ඕකේ හරි ලස්සනයි ওই තලස. ලං වෙලා බැලුවොත් ඔබට පෙනේ එතෙන්දී අර දෙබෙදුම් ආකාරයට බෙදි බෙදි යන ආකාරය බලන්න. ඕකේ පැහැදිලිව පේනවා ඒ දෙබෙදුමක් විදිහට බෙදෙන විදිහ එකේ. මේක තමයි මාකන්ටියා කියන ඒ බ්‍රයෝෆීටා. එහෙම නැත්නම් ඊටාම අපුෂ්ප ශාක බීජ හට ගන්නෙත් නැහැ. ඊළඟට ඔබට මාකන්ටියා වල ප්‍රජනක ව්‍යුහයන් බලා ගන්න ලැබෙනවා. ඔතෙන්දී ඔය පෙන්නන්නේ පුං ප්‍රජනක ව්‍යුහ. මේවා මල් නෙමෙයි දුවේ පුතේ, පැටලව ගන්න එපා. ඕවා මල් නෙමෙයි, ඒවා ප්‍රජනක ව්‍යුහයක්. ඕක හැදෙන්නේ බීජාණුවක් විතරයි. මේක පුං එහෙම නැත්නම් පිරිමි කොටස තමයි ඔය හැදෙන්නේ. ඊළඟට ඔබට ඊළඟට පේන්නනවා ඔය පෙන්නන නිකන් පොඩි පුංචි කෝප්ප හැදිති පොඩි අර තලස මත හැදිලා තියෙන්නේ. මේවා තමයි ජායා ජන්මාණු දානි විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් මේවා දකින්න නම් අපි ඔය නුවරඑලි පැත්තේ වාගේ යද්දී ගල් මත එහෙම තෙතමනේ සහිත තැන්වල ඊටාම හොඳින් වර්ධනය වෙලා තියෙනවා බලන්නත් පුළුවන්. මේවා නම් හොඳට බලන්න පුළුවන්. ඒ වගේ ඒ නැතත් මම අර කිව්වේ තෙතමනේ සහිත තැන්වල හැදෙනවා මේවා. ඊළඟට ඔබට පොගනාටුම් වල අර අපි පෙන්නුව බීජාණු දානි සහිත ඡායාරූපයක් පෙන්නනවා. මේ අර අපි ඉස්සෙල්ලා ඔබට සජීවීව පෙන්වපු එකේම ඡායාරූපයක් ඔය පෙන්නන්නේ. පොගනාටුම් වල වඩාත් ලං කරලා ගත්ත ඡායාරූපයක් ඔය බීජාණු දානි. ඕවා ඇතුලේ බීජාණු තියෙනවා, බීජ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබට ඊටාම සරල ආකාරයෙන් ඔන්න අපිට සිලබස් එකේ තියෙන ප්‍රමාණය ඔච්චරයි. ඔබට රස විඳින්න පුළුවන්. එළියට බහැලා මේවා දිහා බැලුවොත් මා මේ තියෙන පොගනාටුම් එකක් කියලා ඔයාට ඇඳින ගත්තොත් ඔබට සතුටක් දැනෙයි මේ ශාක හඳුනා ගැනීම පිළිබඳව. හොඳයි. දැන් සමහර පළාත්වල නම් මේ සමහර ශාක හෝ ඒ ප්ලාන්ටේ රාජධානියට අයත් ශාක නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. නමුත් සමහර පළාත්වල ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ. ඒ දේශගුණික කාලගුණික විපර්යාසයන් නිසා. කොහොම වුණත් ගෝකුල මහත්මයා දැන් මී වන ශාකය නම් අපිට ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් හොයා ගන්නට පුළුවන්. ඒ වගේම ඉතාමත්ම ආකර්ශනීය ශාකයක්. විවිධ වර්ගයේ ශාක තිබෙනවා. අපි ඒ වර්ගය පිළිබඳවත් මේ වර්ගීකරණය අනුව කතා කරමු. ඔව් යචෝ, මේ ඔයා කිව්ව විදිහටම දැන් අපිට මේ මීවන ගොඩාක් ගෙවල් වල මේ මල් පැලයක් විදිහට හිටවනවා. ඊට අමතරව ලිං ආශ්‍රිතව බොහෝ විට ඔය මීවන ශාක දකින්න හම්බ වෙනවා. ඉතින් අපිට ඡායාරූපයේ පේන මීවන ශාක බලන්න ඔතන පෙන්නද්දි බලන්න එකක් තමයි ඔය නෙප්‍රොපොලිස් කියන එක. ඒක දැකලා ඇති මල් විදිහට. අනික ඔබ දැකලා ඇතිනේ ඔය වතුරේ තියෙන සල්විනියානේ ඔය තියෙන්නේ. අර වෙල් වල එහෙම නැත්නම් ජලාශවල තියෙන අපි කියන්නේ සාමාන්‍යයෙන් පාසි කියලා කියන්නේ. නමුත් ඒක මීවණයක්. ඔය සල්විනියා කියන මීවණේ තමයි ඔබට පෙන්වන්නේ. දැන් අපි ඔබට සජීවී නිදර්ශකයක් පෙන්වන්න අපි මැදිරියට ගෙනත් තියෙන නෙප්‍රොලිපිස්ම නෙවෙයි ඊට සමානම ආකාරයේ පැලයක් ඔබට පෙන්වනවා. ඊළඟට මෙතනක් තියෙන එවැනි මීවණයක් ඔබට පේනවා. මේ හොඳ මීවන අපි ගෙන ආපු එකක්. අනිත් එක තමයි මීවන අඳුර ගන්න තියෙන හොඳ ලක්ෂණයක් තමයි මෙන්න මේ කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රණය කියන එක. මේ බලන්න මේ මීවන දැල්ලක් එද්දි මෙන්න මේ විදිහට මේ රෝල් වීමක් දකින්න හම්බ වෙනවා. මේ ඔබට බලන්න අන්න සමීප ඡායා රූපයක් ගත්තාම ඔබට පේනවා මෙන්න මේක මීවන වල තියෙන ලාක්ෂණික ගුණයක් තමයි මෙන්න මේ කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රණය. ඊටාම හොඳින් දැල්ලක් එන්නේ ඔන්න විදිහට රෝල් වෙලා. ඉතින් මේවා තමයි මීවන කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අර යශෝමි කිව්වා වගේ බොහෝ පරිසරවල අපිට මේවා දකින්න හම්බ වෙන. හොඳින් පේනවා අර කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රණය ඔබට. ඉතින් මෙතන මේ අපිට මුහුදු ආශ්‍රිතව මේ ඇක්‍රොස්ටිකම් කියන එක බලා ගන්න පුළුවන්. ඔබට පේනවා ඒකේ ඡායාරූපයක්. ඔය තියෙන ඇක්‍රොස්ටිකම් කියන එක මුහුද කියන්නේ අපි කියන කලපුව ආශ්‍රිතවම හැදෙන මීවනයක්. ඊට අමතරව ඩ්‍රයින් ඒරියා කියලා අපි ශාකයක් විදිහට හැදෙන මේවා හුඟක් ගෙවල් වල මම දැකලා තියෙනවා. මල් විදිහට හිටවපු මීවනයක් ඔය ඩ්‍රයින් ඒරියා කියන එක ගස්වල බඳේ හැදෙනවා. ගස් කඳන් වල ඕක හොඳට හැදෙනවා. හරි ලස්සනයි ඒක. මේක බහුල මීවනයක් අපිට දකින්න හම්බ වෙන. ඊළඟට ඔය ඊළඟ ඡායාරූපයෙන් පෙන්වන්නේ මං gedara තිබිච්ච ගහකින් ගත්ත ඡායාරූපයක්. ඒක යට ඔය තියෙන බීජාණු. ඔය තියෙන ඉතා කුඩු ස්වභාවයක් දැකලා ඇති. ඔය පත්‍රවල යට පැත්තේ තමයි ඔය බීජාණු හටගන්නේ. ඔය පර්ණාංග පත්‍රවල යට ඔන්න ඔය විදිහට තියෙන නිකන් කළු දුඹුරු පැහැති කුඩු වැනි ව්‍යුහ. ඔය ඔබ දකින්නේ ඔන්නෝවා තමයි පර්ණාංග බීජාණු. ඔබ දුවේ පුතේ දැන් ඔය බීජාණු ගිහින් වැටිලා පැලවුනහම හැදෙන්නේ ඔය පර්ණාංග ශාකේ නෙමෙයි. බීජාණු ශාකය කියලා එකක්. ඒ බීජාණු ශාකයෙන් හැදෙනවා ඊට පස්සේ අර ජන්මාණු ඒවා සංසේචනය වෙලා තමයි අර අපි දකින පැලේ හැදෙන්නේ. දැන් ඔබට පේනවා ඔය බීජාණු පැලවීමෙන් හැදෙන බීජාණු ශාකයක් ඔබට මෙන්න මේ ඡායාරූපයෙන් පේනවා. ඔය තියෙන එවැනි බීජාණු ශාකයක්. ඕකත් ළමයි ඉතාම තෙත තැන්වල හැදෙන්නේ. මොකද මේක සංසේචනය වෙන්න නම් අනිවාර්යෙන් ජලය අත්‍යවශ්‍යයි. ඔය පැලවල හැදෙන ශුක්‍රාණු පිහිනගෙන යන්නේ ජලයේ. ජලයේ ගිහිල්ලා තමයි ඩිම්බයක් සමග සංසේචනය වෙන්නේ. ඉතින් ජලයේ තියෙන පරිසරවලමයි හැදෙන්නේ ඕක. මේ දවස්වල මට ඕක අපිට හම්බුණා. gadol කැටයක තිබිලා මොකද තෙතයිනේ මේ දවස්වල වැස්ස නිසා. දැන් ඔබේ අවධානය ඔන්න යොමු වෙයි. මම පෙන්වන්නම් මේ පැලේ කුඩා බව බලන්න. මෙන්න මෙතන මේ තියෙන පැලේ ඔන්න ඔය පැලයක් තමයි ලොකු කරලා පෙන්වන්නේ. මම පෑනත් එක්කලා සංසන්දනය කරද්දී ඔබට පෙනේ කොච්චර කුඩාද කියලා ඔය පැලේ. මම ඔය කියන එක බීජාණු ශාකය කියන එක. බලන්න ඒක. ඒ බීජාණු ශාකය සංසේචන වෙලා හැදීගෙන එන පැලයක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන ටිකක් පේන එක. ඔන්න ඔතන මේ පෑන ලං කරේ. ඒ අර ලොකු වෙමින් පවතින ශාකය. මෙන්න මේක තමයි ඔය බීජාණු ශාකය. ඔන්න බලන්න මේ බීජාණු වැටුනහම හැදෙන්නේ ඕක. ඒකේ තමයි අර ජන්මාණු ඊට පස්සේ හැදිලා ජන්මාණු සංසේචන වෙලා නැවත ඔය අපි දකින ශාකය හැදෙන්නේ. ඉතින් සංකීර්ණයි මේ ජීවන චක්‍ර. නමුත් අපේ වයසට ඔය ජීවන චක්‍ර ගැන හඳුනා ගන්න අපිට නැහැ. ඉතින් ඒ නිසා නමුත් ඔබේ අවධානය ඔය යොමු කරන gadol කැට වැනි තැන්වල පොඩි අත්කාචයක් භාවිතා කරොත් ඔබට ඉතාම හොඳින් ඕවා බලා ගන්න හම්බෙනවා. මේවා මුල් නැහැ මූලාභ කියලා ඉතාම සරල ව්‍යුහ දකින්න හම්බෙන්නේ. ලොකු පටක විභේදනයක් ඔය බීජාණු ශාකවල නම් දකින්නම හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඔබට පෙන්නන්නම් අදටත් ඉතුරු වෙලා තියෙන අර ඩයිනෝසර යුගයේ ශාකයක්. ඔය පෙන්නන්නේ ගිනිහොට මීවනය. මේක ජීවමාන පොසිලයක් විදිහට හඳුන්වනවා. නූරෙලියද්දී ඔබට දකින්න හම්බෙයි. අපි ওই නූරෙල් ගිය වෙලාවක ගත්ත ඡායාරූපයක් බලන්න. ඕක ලංකාවේ ඉතුරු වෙලා තියෙනවා. මේක එතකොට වයස වසර මිලියන 75ක විතර ඉඳන් මිලියන 70ක විතර ඉඳන් පවතින ශාකයක්. අදටත් ඒක ඒ විදිහට තියෙනවා. ඕකට කියනවා ගිනිහොට කියන. ඕවා මේ ශාකමය විදිහට හැදෙන එකක්. ඉතින් සාර්ථකව තාම ලෝකේ පවතින මීවනයක් ඕක ගිනිහොට මීවනය. ඔය තියෙන්නේ ඒක. ඊළඟට ඔබට මේ මම පෙන්වන්නේ අර කැරන් කොකු මාළුව බලන්නකෝ. ඔය පෙන්වන්නේ මීවන ආහාරයටත් ගන්නවා. මේ කැරන් කොකු කියන එක ඔය මං කිව්වේ අර ඇක්ටොස්ටිකම් කියන එකේ දැල්ල තමයි ඔය ගන්නෙ. ඒකෙන් තමයි ඔය ආහාර හදාගෙන තියෙන්නේ. ඒක ආහාරයට ගන්න හොඳ රසවත් ආහාරයක් විදිහට පිළියෙල කර ගන්න පුළුවන් මේ දැල්ල. මං කිව්වේ අර කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රණය සහිත ලා දැල්ල තමයි ආහාරයට ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේ මීවන ටික අඳුර ගන්න පුළුවන්. හොඳයි. දැන් ගෝකුල මහත්මයාගේ පැහැදිලි කිරීම වලදී දැන් සඳහන් ස්ථාන කිහිපයක්ම මම හිතන්නේ බොහෝ තැන්වල ඇවිදලා තිබෙනවා. ඒ වගේම බොහෝ ඡායාරූප ඔබ එකතු කරගෙන තිබෙනවා. ඔබ සිංහරාජි පැත්තේ එහෙම ගිහිල්ලා නැද්ද තොරතුරු හොයාගෙන? ඔව් යශෝමි මම හතර පහ වතාවක් සිංහරාජිය ගිහින් තියෙනවා. ඒ අන වේලාවක ගත්ත ඡායාරූපයකින් අපි ඊළඟ එක පටන් ගමු. ඔතන පෙන්වන්නේ ඔබට ඔය පෙන්වන්නේ සෙලිජිනෙල්ලා කියන එක. ඉතින් මේකත් ඔය ලයිකෝපයිටා කියන කොටසටයි ඇති. අපි නම මත තියාගන්න එපා. මෙන්න මේකයි දුවේ පුතෝ ඔබේ සිලබස් එකේ තියෙන සෙලිජිනෙල්ලා ශාකය. ඕක ඇත්තටම අපි සිංහරාජ්‍ය ගිවිලාවක ලබාගත් ඡායාරූපයක්. ඉතින් ඒකත් ඒ විදිහටම ප්‍රාථමික ශාකයක් බලන්න. ඒකත් තලසක් විදිහට වගේ හැදෙන්නේ. ඕකේ ප්‍රජනක ව්‍යුවේ තමයි සංකේතෝ කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ ඡායාරූපයෙන් එක පෙන්නනවා. ඔය පෙන්නන්නේ සංකේතෝ. මෙන්න මේකේ තමයි අර බීජාණු හැදෙන්නේ. ඉතින් ඕකක් පළපු අවස්ථාවක ඔබට කියන්නේ හරස්කඩක් දකින්න හම්බේ ඊළඟ ඡායාරූපෙන්. බලන්නේ ඒක තුල අර බීජාණු දානි සකස් වෙලා ඔබට පේනවා. ඒ තුල බීජාණු තියෙනවා බලන්න පුළුවන් ඊළඟ ඡායාරූපෙන්. බලන්න මේ ඡායාරූපය තුල අන්වීක්ෂ ඡායාරූපයක් තමයි තියෙන්නේ. සංකේතුවක් අන්වීක්ෂයකට දාපුවාම ඇතුළ පේන විදියයි ඔය පෙන්වන්නේ. අර තියෙන බීජාණු දානි ඇතුළේ තමයි බලන්න. ඉතින් පුෂ්ප නැහැනේ. ඔය බීජාණු දානි තුල බීජාණු හැදෙනවා. ඒව වැටුණු තැනක තමයි අර විදියට තලසක් ඇති වෙන්නේ. ඊළඟට අපි බලමු මෙතෙක් වේලාවේ කතා කරපු ඔය මේ සියලුම ශාකා පුෂ්ප ශාක බීජ අනුහදනේම බීජ හදන්නේ ඒවේ පොදු ලක්ෂණ ටික අපි වගුවක් අනුසාරයෙන් කතා කරමු. ඔතන තියෙනවා බලන්න ව්‍යුහයේ හැඩය අනුව පෙන්නනවා. ව්‍යුහය ගත්තොත් ඕකේ තියෙනවා ඉතා කුඩයි තලසක් විදිහට හට ගන්නවා කියන එක තමයි ඔතනින් තියෙන්නේ. ඔබ දැක්කා මාකැන්ටියා තලසක් විදිහට තිබුණේ. ඉතින් සමහර ඒවා අර මේ අප දැක්ක මීවන විතරක් ශාකමය ස්වරූපයක් මේ තියෙනවා කියලා තියෙනවා. හැඩේ ගත්තොත් එහෙම තලසාකාර හෝ පර්ණාංග ලෙස පවතිනවා. ඒක තමයි අපි කිව්වේ. ඊට පස්සේ පෝෂණය ගත්තොත් හැමෝම ඔබ දන්නවා මේව හරිත ප්‍රදසහිතයි. හින්දා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ හින්දා ඒගොල්ලෝ ස්වම්පෝෂිතයෝ. ඊට පස්සේ ප්‍රජනනය ගත්තොත් එහෙම ඔබ දන්නවා බීජාණු නිපදවීමත් කරනවා. ඒ අනුව අලිංගික ප්‍රජනනයක් තියෙනවා. ඊට අමතරව ලිංගික ප්‍රජනනයක් තියෙනවා. මම කියවනේ සමහරලාට ලිංගික ප්‍රජනනය පෙන්නනවා කියලා. ඊළඟ ව්‍යාප්තිය ගත්තොත් ඔන්න බලන්න සෙවන සහ තෙතමනේ නිතරම පවතින තැන්වල තමයි අඩු සූර්යාලෝකයේ තියෙන හේවන තැන්වල තමයි මේව හැදෙන්නේ. ওই විදිහට අපිට වර්ග ටිකේම පොදු ලක්ෂණ ටික තමයි ඔතන පෙන්වන්නේ. ඉතින් ඔතන අපි ඊළඟ ඡායාරූපයෙන් පෙන්නනවා. ස්වභාවිකව සිංහරාජයේම මේ ඡායාරූපය තමයි බලන්න ජලයේ සහිත තෙතමනේ සහිත තැන්වල ওই වටේට යට තියෙන යටි ගොන්න විදිහට හැදිලා තියෙන ගොඩක් වෙලාට පර්ණාංග ශාක. ඉතින් ওই විදිහට ඔබත් ඔය පරිසරයේ රස විඳින්න ආරාධනා කරනවා අපි මේ වෙලාවේ. හොඳයි. අපි මේ කතා බහ කරමින් ඉන්නේ ප්ලාන්ටේ රාජධානියේ. දැන් අපුෂ්ප ශාකවල බීජ හට නොගන්නා ශාක තමයි අපි පැහැදිලි කරේ. දැන් අපුෂ්ප ශාක කාණ්ඩය යටතේ බීජ හට ගන්නා ශාක මොනවද කියලා උදාහරණ සහිතව ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්. දැන් දුවේ පුතේ අපි ඔය කිව්වේ අපුෂ්ප ශාක බීජ හට ගන්නා දෙක තමයි අපිට බහුලව හම්බෙන මඩු සහ පයිනස්. අපි බලමු මේ දෙකත් එක්කලා. ඉතින් බලමු මේවා ලක්ෂණ පොදුවේ ගත්තාම ඔය බලන්න බීජ හට නොගන්නා ශාක බලන්න. එතන අපි මොන ස්ලයිඩ් එකට යමු වෙන බීජ හට ගන්නා අපුෂ්ප ශාකවල බීජ ඵලයකින් ආවරණය වී නැත. බීජ පරිසරයට විවෘතව ඇත. මේ නිසා මේවා විවෘත බීජක ශාක ලෙසද හැඳින්වේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේවැ ගෙඩියක් හැදෙනවා තමයි. හැබැයි ඵලයකින් ආවරණය වෙලා නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා අඹ ගෙඩිය ගන්නකො දුවේ පුතේ. අඹ ගෙඩියක් මේ දවස්වල ඕන තරම් අඹ දැකලා තියෙනවා. අඹ ගෙඩියක ඔබ ලෙල්ල ඇරපුවාම මදේ තියෙනවා. මදේට යටින් ඇටයක් තියෙනවා. ඇටේ හරි ඝනකම්. ඒ ඇටේ පළල බැලුවොත් ඔබ දකි ඇතුලේ තියෙනවා බීජයක්. ඒ බීජේ වටේටත් බීජාවරණයක් තියෙනවා. එතකොට මේ පර්ණාංග අපි මේ සීකස් එහෙම නැත්නම් මඩු ෆයිනස් වගේව ගත්තොත් අර ඵලයක් නැහැ. ඵලයක් නැහැ කියලා කියන්නේ අර ඩිම්බය සහ ඩිම්බාවරණය තමයි අපේ බීජේ බවට පත් වෙලා තියෙන්නේ. නමුත් අර ඵලයක් විදියට දකින්න හම්බෙන මදය ලෙල්ල විදියට අපි හඳුන්වන්නේ ඒ කොටස් නෑ මේවැ. ඔය ඔබට දකින්න හම්බෙන්නේ මඩු ශාකය. ලංකාවේ මඩු එකක්. ඔය පිරිමි ශාකය සහ ගෑනු ශාකය. ඔය පෙන්නන්නේ ඔය පළවෙනි ඡායාරූපේ තමයි ඇත්තටම මේ ජායා ශාකය. පුන් ශාකය තමයි දෙවෙනි එකෙන් පෙන්නන්නේ. පුන් කේතුවක් කියලා එකක් හැදෙන්නේ. ඒකේ මලක් හැදෙන්නේ නෑ. අර මලක් වාගේ තිබුණාට ඒකට පුන් කේතුව කියලා කියන්නේ. ඒකේ ව්‍යුහය අනුව පුෂ්පයක ව්‍යුහය නෙමෙයි තියෙන්නේ. අනිත් එක ඔය දෙකම තිබුණොත් තමයි ඔක පරාගණය වෙලා අර අපි කිය මේ ගෙඩි දකින්න හම්බෙන්නේ. ඔබට ඊළඟ ඡායාරූපේ මඩු ගෙඩි දකින්න හම්බෙනවා. ඉතින් මඩු ගෙඩි වල තියෙන ලස්සන වැඩක් තමයි ඔය මඩු ගෙඩි දුවේ පුතේ ඇතුලේ පලාපුවම ඔකේ තියෙන බීජය පිෂ්ඨය අධිකයි. ඒ පිෂ්ඨය අරගෙන අපිට මඩු පිට්ටු හදා ගන්න පුළුවන්. ඔබට පෙන්වන්නේ මඩු පිට්ටු ටික. ඒ පිටි වලින් මඩු පිට්ටු හරි රස ආහාරයක්. මන් දෙපාරක් ආහාරයට අරන් තිනවා. හරි අඩුයි නේ හොයන්න අපිට. ඉතින් මම මේ විද්‍යාව කරන හින්දාම මඩු ඇට ටිකක් හොයාගෙන පිට්ටු හදලා කාලා බැලුවා. රසයක ඔබත් හොයලා බලන්න මේ පරිසරයේත් එක්කලා ඉන්නේ නැද්දි ඔය වෙනි දේවල් ඔබට රස විඳින්න හම්බ වෙයි. ඊළඟට අපිට ඔය අපි කිව්ව පයිනස් සහ මඩු ගත්තාම දැන් උතර පෙන්නන්නේ පයිනස්. ඒකෙත් ඔය පෙන්නන්නේ පළවෙනි එක පුංකේතු අනිත් එක තමයි ඔය පයිනස් ජායා එක. ඒකේ තමයි ඔය බීජ හැදිලා තියෙන බීජ පෙන්නන්නේ. ඔය මලක් වගේ නෙමෙයි නෝක ඔය බීජ තමයි ඕව තමයි ඔය තියෙන. ඕක විවෘත බීජ. ඕක ඵලයකින් ආවරණය වෙලා නැහැ. අල්ලලා බැලුවොත් හරි තදට ඇටේ වගේ පැහැදිලිව පේනවා. ඉතින් අපි බලමු මේ දෙකේ පොදු ලක්ෂණ ටික ඔය ඕකෙන් ඔබට පේනවා. පයිනස් සහ මඩු වල පොදු ලක්ෂණ ටික අර ඔබට පෙන්වන්නේ ඔතන. මෙතන ව්‍යුහේ ගත්තාම මෙම ශාකවල සත්‍ය පටක විභේදනයක් තියෙනවා. සනාල පටකේ එවැනි පටක විභේදනයක් තියෙනවා. හැඩේ ගත්තොත් මේවා විශාල ශාක විදියට අපිට තියෙනවා. කාෂ්ඨීය කඳන් සහිතයි. පෝෂණය ගත්තොත් මේගොල්ලොත් පොදුවේම ස්වම්පෝෂී පෝෂණ ක්‍රමයක් තමයි තියෙන්නේ. ප්‍රජනනය ගත්තාම ලිංගිකාලිංගික දෙකම නිරීක්ෂණය වෙලා තියෙනවා. ව්‍යාප්තිය ගත්තාම හොඳට භෞමික පරිසරවල ව්‍යාප්ත වෙලා හැදෙන ශාක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි අපුෂ්ප ශාක පිළිබඳව කතාව එතනින් නහවර කරලා මල් පිපෙන ශාක සපුෂ්ප ශාක පිළිබඳව තමයි කතා කරන්න යන්නේ ප්ලාන්ටේ රාජධානියේ. ඔය අශෝමී ඒක නම් ඇත්තටම අපි වැඩිපුර කතා කරන්න දෙයක්වත් නැහැ. දුවලා පුතාලා වැඩියෙන්ම දන්නේත් ඔය ගස් ටික තමයි නේද? නිතර දෙවිලේ මල් දකින්න මේ ශාක ටික. ඉතින් ඒවා පොදු ලක්ෂණ ටික තමයි ඔතන දීලා තියෙන්නේ. ඔබට ඕකේ තියෙනවා දැන් මේ සපුෂ්ප ශාක ප්‍රධාන වශයෙන් ආයේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක විදිහට තමයි අපිට බෙදන්න පුළුවන්. අපි බලමු ඒක බීජපත්‍රී ශාක වල පොදු ලක්ෂණ ටිකට අපි යොමු කරොත් ඔන්න ඔබට පේනවා එතෙන්දී බීජේ එක බීජපත්‍රයක් හටගන්නේ. අපි පෙන්නන්නම් එක බීජපත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. කඳ අතු බෙදෙන්නේ නැහැ. ඒක දන්න ඔබ පුවක් පොල් වගේ දේවල් දැක්කොත් එහෙම ඉතාලම පැහැදිලි. ඊළඟට මුදුන් මුලක් නැහැ මේවා තියෙන්නේ තන්තු මුල පද්ධතියක්. පත්‍රවල තියෙන නාට්‍ය වින්‍යාසයේ සමාන්තරයි. ත්‍රිඅංක පුෂ්පය කියන්නේ පෙති ගත්තොත් 3 6 වැනි ත්‍රිඅංක සහිතයි. ද්විතික වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ කඳ කාලයක් ගියාම කඳ මහත් වෙන්නේ නැහැ. කඳේ හැම තැනම සමාන මහතකින් යුක්තයි. උදාහරණයක් තමයි වී තෘණ පුවක් වැනි දේවල්. ඊළඟට අපි ද්විබීජපත්‍රී ශාක වල ලක්ෂණ වලට ගියොත් එහෙම ඉතාලම පැහැදිලි බීජපත්‍ර දෙකක් තියෙනවා. අපි බලමු ඒවා. පටන් ගනිද්දිම කොළ දෙකක් දාලා තමයි ගහ හැදෙන්නේ. ඊළඟට තියෙනවා කඳ අතු බෙදිලා ශාක වෙනවා. ඔබ දන්නවා කොසුන්, දෙල්, නේද? අඹ කජු වැනි දේවල්. ඊට මුදුන් මුලක් තියෙනවා. ඒකෙන් හට ගන්න පාර්ශික මුල් ඇති වෙනවා. ඊට පත්‍රවල ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. චතුර්ාංකය කියන්නේ අංක 4 හෝ 5 පෙති තියෙන්නේ. එවැනි පුෂ්ප තමයි දකින්නේ. ඊට පස්සේ කියනවා ද්විතික වර්ධනයක්. ඒ කියන්නේ කාලයත් සමග කඳ මහතින් වර්ධනය වෙනවා. ඊට පස්සේ කඳෙහි මුල ප්‍රදේශයේ මහත් අගට යද්දී හීන් වෙනවා. ඒක ඔබ දැකලා තියෙන ඕනම කොස් ගහක් උනත් ගත්තත් කඳ පල්ලෙහා මහතයි උඩ හීනි. ඉතින් මේකට උදාහරණ තමයි මිරිස් කොස් නිල් මානෙල් වැනි දේවල්. ඉතින් අපි ඡායාරූප ටිකකට යොමු වෙමු ලස්සන. ඒක ඔබට පේනවා ඒක බීජපත්‍රි දී බීජපත්‍රි කියපේ. අර වී ඇටයක් පැලෙද්දී එක කොළයයි ඉස්සෙල්ලාම එන්නේ. හැබැයි මුං ඇටයක් වැනි දෙයක් පැලෙද්දී කොළ දෙකක් එනවා. අන්න ඒක බීජපත්‍රි දී බීජපත්‍රි. ඉතින් අපි පොඩි වීඩියෝකින් බලමු ඕක කොහොමද පැලෙද්දී බීජපත්‍රේ එන හැටි. ඔබට මේකෙදි බලන්න පුළුවන් ඒක බීජපත්‍රී කියන එකයි ද්විබීජපත්‍රී කියන එකේ වෙනස මේ වීඩියෝත් සමග. ඔය බලන්න පැලෙද්දී මේ ඒක බීජපත්‍රී ඔතන පෙන්නන්නේ බඩේ රිංගු ඇටයක් පැලවෙන විදිය. බලන්නකො ඉතින් එක කොළයක ඉන්නේ පටන් ගන්න. අනිත් එකට ප්‍රධාන වශයෙන්ම ඇටේ පොළව යට හිටිනවා. ඇටේ උඩට එන්නේ නැහැ පැලෙද්දී බීජය. ඔන්න බලන්න ඒක බීජපත්‍රයක් පැලවෙන වෙලාවේදී සිද්ධිය. බලන්න ඕකත් එක්කම ඔබට පෙන්නනවා ඔන්න බලන්න කොලයක් ඇවිල්ලා තමයි ඔන්න ද්විබීජපත්‍රියක. බලන්න මෙතෙන්දි පැලවෙන විදිය. මේක හොඳ ඡායාරූපයක් පොළවේ යට සිද්ධියත් මේකෙදි ඡායාරූපගත වෙලා තියෙනවා. දැන් මේකෙදි මුල ඇදීමත් එක්කලා ඔන්න මෙතෙන්දි බීජපත්‍ර දෙකක් එනවා විතරක් නෙමෙයි අර බීජය පොළවෙන් උඩට එනවා. අපි කියනෝක ඔය බලන්න අන්න බීජේ පොළොවෙන් උඩට ආවා. අපි බවුම ප්‍රරෝහණය කියලා කියන්නේ ඔකට. අර බලන්න කොළ දෙකක් එනවා. මෙන්න මේකට තමයි කියන්නේ ද්විබීජපත්‍රී. මොකද බීජේ කොටස් දෙකකින් පියලි දෙකකින් හැදිලා තියෙන්නේ. ඉතින් අපි මෙතන ගෙනත්ලා තියෙනවා මැදිරියට. එවැනි අවස්ථා දෙකක් මම ඔබට පෙන්නන්නම්. මේ පැල දෙකක් මම මෙතන ගෙනල්ලා තියෙන්නේ මේ තියෙන තාම මේ මෙතන පෙන්නනවා පැහැදිලිව. ඔන්න බීජපත්‍ර දෙක. මේකේ මුදුන් මුලක් සහිතයි. ඒක නම් පැලෑටිය නිසා මුදුන් මුල පැහැදිලි නැහැ. ඔය තියෙන්නේ ද්විබීජපත්‍රී එක. මේ තියෙන්නේ ඒක බීජපත්‍රී ලූණු ගෙඩි ලූණු ශාකයකින් මේ බලන්නේ තනි කොළේ ගානේ හැදෙන්නේ. ලූණු කියන්නේත් ඒක බීජපත්‍රී එකක්. ඔය බලන්න. එක කොළයක් හැදිලා අනිත් කොළේ හැදෙනවා. ඉතින් මේක ඒක බීජපත්‍රී එකක්. හරි. මෙන්න මේ ආකාරයට ඔබට ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි බව අඳුර ගන්න පුළුවන්. ඊළඟට ඔබට කඳේ අතු බෙදෙන සහ නොබෙදෙන ස්වභාවය ලස්සන ඡායම පුවක් ගහක් සහ කොස් ගසක් පැහැදිලි. ඊළඟට ඔබට පෙන්වනවා තන්තු මුල් සහ මුදු මුල් තැබීම. තන්තු මුල් තියෙන ඒක බීජපත්‍රි වල මුදු මුල් ද්විබීජපත්‍රි වල. ඊළඟට සමාන්තර නාරටි වින්‍යාසයේ පැහැදිලි ඔබට එකක පේනවා ඒක ඒක බීජපත්‍රි අතන බෝකොලයක් තියෙන එක ද්විබීජපත්‍රි ජාලාභ නාට්‍ය වින්‍යාසයක් තියෙන. ඊටාම පැහැදිලිය කිව්ව විස්තරය. ඊළඟට පෙන්වනවා අන්න त्री अंक पुष्प बल एक पेति तुना यानी कि पेति हया तुने बेदन इलाका एक बीजपात्री मे बला मट मगे आलू के उप इंगल तीन चाय में लास्ट मला एक बला को एक बीजपात्री इट से तब एक तीन ओ नोवे हदी मला एक आलू एक मट उप बला रस विंद पुलवा इलाक बला लंका अपे लून मला एवट देव नो देविनी अपे वत्ति पिचे का इलाक बला पेति हतरे मला अपे द्विबीजपात्री मला इलाकटेनो पेति पहाय ओन्न බලන්න වදමල ඊළඟට පෙති හතරේ මලක් ඔබට දකින්න හම්බෙයි. අර අපි කියනවා එක්සෝරා රත්මල් අනිත් එක තමයි අර මිනිමල් කියන මල. මේවා ඔක්කොම අන්න බලන්න පෙති අණුව වර්ගීකරණය කරා. මේ ආකාරයට ඔබට පරිසරයට ගියොත් මේ ශාකවල විවිධත්වය ඉතා හොඳින් රස විඳින්න පුළුවන්. ඔබේ මේ විවේක කාලය හොඳින් ප්‍රයෝජනෙට ගන්න. හොඳයි. මම හිතන්නේ මේ දැනුමේ බොහෝ ඡායරූප ඒ වගේම බොහෝ දැනුම වර්ගීකරණයන් මේ සියල්ල එකහසු වුණා. ඒ සියල්ලත් එක්ක ඔබට හැකියාව තිබෙනවා අද දවසේ අපි සාකච්ඡා කළේ ප්‍රෝටිස්ටා ෆංගයි සහ ප්ලාන්ටේ රාජධානි පිළිබඳව. ඉතින් අපි මේ දැනුම එකහසු කරගන්න ඔබේ විභාගයට ඔබේ මතකයට අපි මේ කියා දෙන කරුණු වල පිළිවෙල මතක තබා ගත්තා නම් එය වැදගත් වෙනවා. තව දෙයක් තිබෙනවා ඔබට පුළුවන් ජයග්‍රාහකයෙක් වෙන්නට. අද දවසේදී අපි කියා දුන් පාඩමේ අදාළ කරුණු වලින් අපි ප්‍රශ්නයක් ඔබට යොමු කරන්න සූදානම්. ඒ ප්‍රශ්නේ මෙන්න මේ විදිහටයි. දිලීරවල ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. ඉතින් නිවැරදි පිළිතුරු එවන්නට ඕනෑ කරන විදුත් තැපැල් ලිපිණිය තිරේ දිස් වෙනවා. ඒකී ලිපිණියට ඔබට පුළුවනි නිවැරදි පිළිතුරු යොමු කරන්නට ඔබේ නම සහ පාසල සඳහන් කරනවා නම් අපි වඩාත් කැමැති. ඉතින් ඉදිරි සතියකදී අපි සූදානම් වෙනවා එහි ජයග්‍රාහකයන් කවුද කියලා ඔබට මතක් කරන්නට. ඒ වගේ මේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට අපි සූදානම් MD ගුණසේන සමාගම අනුග්‍රහයෙන් වටිනා ග්‍රන්ථ 3ක් තෑගි හැටියට ලබා දෙන්නට. මෙන්න මේ ආකාරයෙන් ඒ ග්‍රන්ථ ඔබට ලබා ගන්නට පුළුවනි. අපි සූදානම් මැයි මාස 12 වන දින විකාශය වූ ජාතික පාසලේ විද්‍යා විෂය යටතේ අපි යොමු කළ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු එවා ජයග්‍රාහකයන් බවට පත් වුණේ කවුද කියලා ඔබට සඳහන් කරන්න මෙන්න මේ ප්‍රශ්නෙටයි මේ පිළිතුරු ලබා දී තිබුණේ. මෙන්න මේ අය තමයි ජයග්‍රාහකයන් බවට පත් වුණේ අඹගස්තෝවෙන් ඉසුමි චනාරා, ඒ වගේම හඟුරංකෙතින් නේත්‍රානි මහේෂිකා සහ බෝගහ කුඹුරෙන් අපිට නිවැරදි පිළිතුරු එවා තිබුණා වෙනුරි යසසානි. ඉතින් ඔබට ඉදිරියේදීත් පුළුවන් ජයග්‍රාහකයෙක් බවට පත්වන්නට තව තවත් තෑගි දිනා ගන්නට. ඒ නිසා අපි මුලින් සඳහන් කළ දවසේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු එවන්නට කියා මතක් කරනවා. එහෙමනම් අද දවසේදී මේ දැනුම ලබා දුන්නාට අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මිනුවන්ගොඩ බුරුලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යාචාර්යවරයා ගෝකුල සිරිවර්ධන මහත්මයාට බොහොම මහන්සි වෙලා මේ තොරතුරු මේ දරුවෝ වෙනුවෙන් කියා දුන්නාට. එහෙමනම් අපි ලබන සතියේදී මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අද දවසට සමුගන්නවා. එතකොට ඔබට ජයග්‍රාහී සතියක්. ආයුබෝවන්.